ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතරේ T20 තරගාවලියට ක්‍රීඩා කරන කොදෙව් සංචිතය පසුගියදා නම් වුණා. මේ සංචිතයට ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් ඇතුළත් කරන්න කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කරලා තිබුණා. පසුගිය කාලයේ ආබාධ නිසා කොදෙව් කණ්ඩායම සමග සම්බන්ධ නොවුණු ඇන්ඩ්‍රු රසල්, ඔෂේන් තෝමස් වගේම ෆේබ්‍රියන් ඇලන් කොදෙව් සංචිතයට නම් වෙලා තිබුණා. පසුගිය ලෝකුසලන් තරගාවලිය පස්සේ කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා නොකළ ඇන්ඩ්‍රු රසල් කාලෙකට පස්සේ කොදෙව් සංචිතයට ඇතුළත් වෙලා තියෙනවා. තුන්විරෝ ක්‍රීඩකෙක් විදිහට මේ තරඟ රටාවට හොඳටම ගැලපෙන රසල්ගේ ආබාධ තත්ත්වය මේ වෙද්දි හොඳටම හොඳයි කියලා තමයි කොදෙව් ක්‍රිකට් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරලා තිබුණේ. මේ වෙද්දි රසල් හොඳටම සුව වෙලා ඉන්නේ. අපේ යෝග්‍යතා පරීක්ෂණයනුත් ඔහු සමත් වෙලා ඉන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා සංචාරයට ඔහු නම් කරන්න අපි තීරණය කළා. පසුගිය කාලේ රිය අනතුරක් නිසා ක්‍රිකට් වලින් ඈත් වෙලා හිටපු ඔෂේන් තෝමස්ටත් කණ්ඩායමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ලෝකුසලන් තරගාවලියේදී හොඳින් පන්දු යවපු තෝමස්ගේ කෙටි පන්දු ශ්‍රී ලංකා පිලට ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ලෙහෙසි වෙන එකක් නැහැ. එක් දින තරගාවලියේ පළමු තරගයේ ශතකයක් ලබා ගන්න ශෂි හොබ්ස් T20 කණ්ඩායමට නම් වෙලා තියෙන්නේ කඩුල් රකින වගකීමත් එක්ක. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතා පෙන්නපු තරුණ ක්‍රීඩක හෙඩ් මායට එක් දින තරගාවලිය අහිමි වුණත් T20 කණ්ඩායමේ තැනක් දිනා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. හෙඩ් මාය එක් දින සංචිතයේ තෝරද්දී ෆිට්නස් ලෙවල් එක හොඳ තත්ත්වයක හිටියේ නැහැ. දැන් ඔහු හොඳ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා අපිට හෙඩ් මාය T20 තරගාවලියට සෙල්ලම් කරවන්න පුළුවන්. ෂයි හොබ්ස් ආරම්භක ප්‍රතිකරුවා විදිහට වගේම අතිරේක කඩුල් රකින්න විදිහටත් යොදා ගන්න පුළුවන්. ෆේබ්‍රියන් ඇලන් දඟපන්දු යවන්නෙක් විදිහට වගේම පසුපෙළ ප්‍රහාරක ප්‍රතිකරුවෙක් විදිහටත් ගොඩක් වටිනා ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහුගේ පැමිණීමත් කණ්ඩායමට ශක්තියක්. කොදෙව් තේරීම් කමිටු සභාපති රොජර් හාපර් කියන්නේ ලෝකුසලන් තරගාවලිය ඉලක්ක කරලා සෙල්ලම් කරද්දී ශ්‍රී ලංකාව පරාජය කිරීම ගොඩක් වැදගත් කියලා. ලෝකුසලන් තරගාවලියට අපි කණ්ඩායම සූදානම් කරද්දී මේ තරගාවලිය ගොඩක් වැදගත්. ඒ නිසා අපිට ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න පුළුවන් වුණොත් ලෝකුසලානට යන ගමනට ඒක ලොකු හයියක් වෙයි. ඔහොම තමයි වර්තමාන T20 ලෝකශූර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පහර දෙන්න සූදානම් වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.